වහන්සේලා දන්නවා ත්‍රිකුණාමල වරායේ ආශ්‍රිත ප්‍රදේශයට කිට්ටුව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ හත්වන නාවික බලයණියේ ගුවන් යානා රඳවන නෞකාව තියෙන ජෝන් සී ස්ටෙනින්ස් ගුවන් යානා 100කට වඩා රඳවන්න පුළුවන් නෞකාව ත්‍රිකුණාමල වරායට සමීපයේ තියෙනවා. ත්‍රිකුණාමල වරාය ගාව අක්කර 33000ක කලාපේ එනවා. ඒක ඇතුලේ සේවා සැපයීම මධ්‍යස්ථානය එනවා. කටුනායක ගුවන් තොටුපළටත් ගෙනල්ලා ගොඩ බාලා රේගු පරීක්ෂාවකින් තොරව පොඩි ගුවන් යානා වලින් දාගෙන දැනටම අරගෙන යනවා. ඒක ඊට වඩා බරපතල විදියට ත්‍රිකුණාමලේ ඉඳන් වෙන්න පටන් ගන්නවා. මේ කොහෙටද මේ රට යන්නේ? ලෝකේ බලවතුන් අතර යුද්ධයක් ආපු කාලෙක ඇමරිකානු ආරක්ෂක හමුදාවල යාන වාහන මේක ඇතුලේ හෙට මෙහෙට යනකොට අක්කර 33000 කලාප ඇතුලේ ඒගොල්ලෝ ඉන්නකොට ත්‍රිකුණාමල වරායයි කොළඹ වරායයි යා කරපු විශේෂ ආර්ථික පටිය ඇතුලේ ඒගොල්ලෝ ඉන්නකොට දැන් ඔන්න එන්න හදනවා ඇමරිකන් වීස්කෝප් කියලා ඇමරිකන් හමුදාවේ ස්වේච්ඡා කට්ටිය ගම්බද ඉස්කෝලවල දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න. බුදුම මේ අපේ පැටවුන්ට ඉංග්‍රීසි පරිගම ගැන පුදුම අනුකම්පාවක් වේදනාවක් ට්‍රම්ප් මහත්තයාට ඇති වෙලා. ඒගොල්ලෝ එනවා ගම්වල ඉස්කෝලවලට ඉංග්‍රීසි උගන්වන්න. එතකොට ඒගොල්ලොන්ගේ සම්බන්ධතා ජාලයක් කෙලෙනවා, දැලක් කෙලෙනවා. නිකන් හිතන්න ලෝක බලවතුන් අතර ගැටුමක් ආවොත් නිකන් අපි සම්බල් වෙනවා. ඒගොල්ලොන්ගේ අහ කියන බෝම්බවල පරිප්පුව අපිට කණ්ඩ වෙනවා. අපි මේ රටේ ජනමාධ්‍යෙන් ඉල්ලනවා මේ තියුණු අවදානම. මේ පිස්තෝලේ තියෙන්නේ මගේ හිස මතට පමණක් එල්ලකොට නෙවෙයි. මේ පිස්තෝලේ තිබෙන්නේ අප සියල්ලන්ගේම හිස මතට එල්ලකොට. අනාගත ඉපදෙන දරුපැටවුන්ගේ පෙකණිවලට පවා එල්ලකොට. ඒ නිසා මේ රුදුරු අවදානමෙන් ලක්මාතාව කලවා ගැනීම සඳහා අවශ්‍ය කරන ජනමතය අවදි කිරීම සඳහා ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මේ වගකීම බාර ගන්න. වෙනදා මේ විදිහේ අධිරාජ්‍යවාදී දැල එලෙනකොට ඊට එරෙහිව අධිරාජ්‍යවාදයට පරාජය, ජනතාවට විමුක්තිය කියන සටන් පාඨය අරගෙන ඇවිල්ලා මහජනයා පුරෝගාමීව දැනුවත් කරපු රක්තවර්ණ වමේ ව්‍යාපාර අද සිහින් කෙඳිරියක් අත්නගන්නේ නැතුව රනිල් වික්‍රමසිංහගේ කටුලෙව කන බත් පැලියෝ ටිකක් බවට පත් වෙලා තියෙනවා. ඒ පක්ෂයේ අතීත කීර්ති නාමයක් තිබ්බනම් ඒ කීර්ති නාමය තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චි කරන ආත්මార్థකාමී බඩගෝස්තරවාදී රැලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ද අපට සිදු වෙලා තිබෙනවා මේ අධිරාජ්‍යවාදයේ බලගත් උදිගේලි කිරීමට එරෙහිව ජාති අවදි කිරීමේ සටනේ පුරෝගාමී භූමිකාව ඉටු කරන්න. අපි මේ පොළවේ දේශපාලනය කරන්නේ ඒකට. අපේ දේශපාලනයේ අනුරාගී ඌමනාව ඒක. අපිව මෙහෙවන දේශපාලනයේ අනුරාගී බලවේග ඒක. ඒ නිසා තමුන්නාන්සලා අපිට අපි කොයිතරම් පුංචි වුණත්, අපි කොයිතරම් ප්‍රමාණයෙන් කුඩා වුණත් අපට ඒ මහා අභියෝගය බාර ගන්න සිද්ධ වෙනවා. අපේ කඳවුරට ඒ අභියෝගයට එරෙහිව සටන් කිරීමේ ඌමනාව කාන්දු කිරීමේ වගකීම අපට පැවරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරිපිට තිබෙන්නේ අනුර දිසානායකල කියන ප්‍රජාතන්ත්‍රවාදී සටන නෙවෙයි, උන්නහලගේ ප්‍රජාතන්ත්‍රවාදී පළාත් සභා ඡන්දේ නොදෙන ප්‍රජාතන්ත්‍රවාදී කල්දාන ප්‍රජාතන්ත්‍රවාදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි අපිට අද තියෙන්නේ. වෙන සටනක් නෙවෙයි මෙන්න මේ ජාතික සටන. මේ අපි ඇපේස් පනා පිට ගිවිසුම් ගහමින් එකඟතා පිට එකඟතා හදාගනිමින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා මේ පොළවේ ඉඩම් ටික විදේශිකයන් රටට ගැනීම සඳහා කුමන්ත්‍රණ පිට කැහපට ගහමින් එන මේ මහා පරගැති මෙහෙයුම, ජාතිය නැවතත්පත් කර ගැනීමේ මෙහෙයුම, යලි යටත් විජිත කරන මෙහෙයුම, අනාගතයේ ආගම් හැටියට මරා ගන්න රටක්, ජාති හැටියට මරා ගන්න රටක්, අශිෂ්ටත්වයේ දලුලා වැඩෙන රටක්, ශිෂ්ටත්වයේ මරා දැමෙන රටක්, අවිචාරය රජ කරවන රටක් හදන්න යන මේ ගමන, මේක මේට එරෙහි සටන තමයි අද අපි ඉදිරිපිට තිබෙන කේන්ද්‍රීය සටන. ඒ සටනට සාපේක්ෂව හිට ගන්න ඕන අපි.